මේ බනහන පින්වත් ඔබ අතපාන අයට යමක් දෙන්න පුළුවන් තත්ත්වයට පත් වෙලා ඉන්නවද මේ වෙනකොට එහෙම උනේ ඇයි පෙර පින්වල බලය කියන්නේ අනුන්ට අතපාල යමක් ඉල්ලන තරට පත් උනේ ඇයි පෙර පින් නැතිකම පිළිගන්නවද පෙර පින් නැතිකම ඉගෙන ගන්න දක්ෂයෙක් උනේ ඇයි පෙර පින් ඇතිකම ඉගෙන ගන්න බැරි දුබලයෙක් උනේ ඇයි පෙර පින් නැතිකම පව් කතාව ඕනේ නැහැ පෙර පින් නැතිකම පින්වත් ඔබට නිරෝග සම්පත්තිය 100ක් සම්පූර්ණ උනේ ඇයි පෙර පින් නැතිකම බක්කුල මහරහතන් වහන්සේට කිවිසුමක් තරම්වත් ගියේ නැtei කියනවනේ පෙර පින් ඇතිකම පුතිගත්ත තිස්ස හාමුදුරුව ලෙඩ වුණා ඇයි පෙර පින් නැති කම එහෙනම් අපි පින් ඇතිකම පින් නැතිකම දෙක තේරුම් ගමු ඒ මේ පින හදාගෙන ආවේ ලාභ ලබන මගේ මෙතෙක් පින් කර කර පැමිණිච්ච නිසා පැහැදිලිද කොච්චර පින් ඇතිව ඉපදුනත් කිසිම මිනිස්සෙක් 100ට 100ක් සම්පූර්ණද මේ බණහන ඇත්තන් අතර ඕනෑ තරම් දේපල සම්පත්තිය නැය ඇති තට්ටු හතේ යටේ ගෙවල් දොරවලුත් ඇති මහා විශාල ගෙවල් වල තනියෙන් ඉන්න ආච්චි අම්මලත් ලොකු ගෙවල් තනියම ඉන්නවා කොච්චර උනත් ඉතින් 12 දෙනෙක් හිටියත් බස්සගේ වයසට එනකොට දෙන්න දෙපැත්තේ ස්තූපෙ ඉඳගෙන මං කියන්නේ නම් ඉතින් ලෝකේ හොඳම කලාව හොඳ කලාවලුනේ හොඳම වෙලාව ඒ වෙලාව කියනවනේ මොන වෙලාවද හුද කලාව තමයි හොඳම වෙලාව තමන්ගේ වැඩේ කරගන්න ඕන නම් පිරිස වට වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ තමන්ගේ වැඩේ කරගන්නයි ඒ වුණාට මේ සංසාරේ හැටි කියන්නේ තනියම ඉන්න කැමැතිම නැහනේ සමහර අය නම් කැමති තනි වෙන්නට මගේ ලෝවේ පුරුදු පාළුවේ මරගෙන යන්නේ කියලා කියනවා මව්පිය දරුවන්ට කියනවා වහාම අරගෙන යන්න ඕන කවුද දරුවන්ගේ දරුවෝ නැත්තම් දෙවනි වටේටත් වැඩ පටන් ගන්න වෙනවද නැද්ද එතකොට තමන්ගේ වැඩේ කරගන්න විදියක් ඒ නිසා ඉතාලම හොඳයි ඔය සියලු සම්පත් තියන අය ගැන මම කිව්වා සියලු සම්පත් තියන අයටත් මොන හරි අඩුවක් හරියට දේපල සම්පත් තියන අය ඉන්නවා දරුවෙක් ඉන්නවා මන්ද බුද්ධිකයි දරුවෙක් ඉන්නවා මන්ද බුද්ධිකයි සියලු පින තියෙනවා එකක් අඩු එහෙනම් පිනෙන් පොහසත් විතරක් මිනිස්සු ලෝකේ නැහැ පැහැදිලිද දේපල සම්පත් ගත්තත් රූප සම්පත්තිය ගත්තත් හොඳට උගත් උපාදි නමුත් හැමදාම විඳිනවා කසාදයක් නැති එක ගැන හිත හිත හැබැයිද බරුද පැහැදිලිද ඉගෙන ගන්නත් පින තියෙනවා දේපලත් ඕන තරම් තියෙනවා හිත හිත හිතියට කසාදයක් හරියන්නේ ඇයි පෙරපින් ඇතිකම කියන්නකෝ කසාදයක් බඳින්න නොලැබෙන්නේම පෙරපින් තියෙනවනම් කසාදයක් බඳින්න වෙන්නේම පෙර ණය තියෙනවනම් ඒ කියන්නේ උපතින්ම දැන් කසාදයක් බඳින්න නොලැබෙනවනම් පෙර පව් නිසානම් කැටවල හාමුදුරුවොත් මහා පාප කර්මයක් වෙන්න එපාය දැන් මං කොච්චර පින්වන්තේද මගේ මේ සියලු පින මතු වුණේ ඇයි මම මේ ලෝකේ කිසිවෙක් අසාද බැන්දේ සහෝදරයෙක් අසාද බැඳගෙනත් නැහැ කසාද කියේ මොකද සාද සාමීචි පවත්තන අයට කියන්නේ තව සැරයක් බුදුරජාණන් වහන්සේ සාද සාමීචි පැවැත්වුවේ ධර්මයත් එක්ක නේද දරුවත් අතහැරියා දැන් මේ කසාද කියන වචනේ වරදව ගන්න මෙපා කසාද කියන වචනේ කියන්නේ සතුටු සිතින් එක්ව ඉන්නවා කියන එකනේ කසාද නොබඳ ඉන්නවා කියලා කියන්නේ සතුටු සිතින් කාක්ට එක්කවත් ඉන්න බැරි වගේ තේරුම් අරගෙන සමහරු ඒක තේරුම් ගන්න බැරුව ගිහින් ගියාට වඩා වේගෙන් එනවද නැද්ද පැහැදිලිද සතුටු සිතින් ගිහින් සතුටෙන් ඉන්න කියලා එක්වලා ගියාට වඩා වේගෙන් ආපහු
ඊට පස්සේ තනියම පිනක් දහමක් කරගෙන අර කලකිරීම පදනම් කරගෙන අවබෝධයේ තේරුම් අරගෙන මෙන්න අධිගමලාභී මට්ටමට නිකන් හිත දියුණු කරලා එහෙනම් කාටවත් පින වහන්න බෑ කියන්නේ කාගේවත් පින කාටවත් වහන්න බෑ ජීවිතේ නිවන් දකින්න හේතු සම්පත්තියගෙන ඉඳලා කසාද බැඳලා ඒ වුණාට ඒ කසාදේ හරියන්නේ නැහැ එයා කවදා හරි එකෙන් වෙන් වෙලා ඇවිල්ලා මේ පීඩාව වේදනාවත් දරාගෙනම ඊට පස්සේ අධිගමලාභී තත්ත්වයටපත් වෙනවා මේ බණ කියන එකේ ප්‍රයෝජනය ලෝකය හිත හදා ගන්නවා මේ බණ අහලා හරියට ඔබ හිතනවාද මේ බණ අහනකොට කීයෙන් කී දෙනෙකුට මේ බණ නම් මටමයි කියලා හිතනවා ඇතිනේ මේ වෙලාවේ හිතෙන්නේ නැද්ද පින්නතුලට බණ අහන ගමන් පින්නත් ඔබට එක එකනා මතක් වෙන්නේ නැද්ද අහවලාට උනේත් બોලේ මේකම තමයි මට උනේත් මේකම තමයි එක අතකට මම මෙච්චර කල් මම මහ පෞකාරියක් කියලා හිත හිත හිටියා දැන් දැනෙන්නේ මං වගේ පින්වන්තියක් තවත් නැත කියා ඒ මොකටද දන්නවද පින්වත්නි ලෝකයේ මතු පිටින් ලෝකයේ දකින්න එක්කනට පේන විදිහට නෙමෙයි දහම් මැසින් ලෝකයේ දකින්න එක්කනට පේන්නේ දැන් මම මේ දේශනා කරන්න මොකද්ද එතකොට දහම් මැසින් ලෝකේ බලන හැටි කියන්න තව සැරයක් ඔබට යමක් ලෝකේ ඕනෑවට වඩා ලැබෙනවා නම් ඒක තරම් අවාසනාවක් මේ තුන් ලෝකේ නැති වගේ මතක තියාගන්න. ඔබට යමක් ලැබෙන්නේම නැත්නම් ඒක වගේ අවාසනාවකුත් ලෝකෙම නැති වගේ මතක තියාගන්න. ඔබට යමක් ඕන කරන්නේ ලද පමණින් සතුට වෙන්නට විතරයි. මොකද්ද? සන්තුට්ටි පරමං අනන්ත ධනෙ තියෙන සතුටෙන් නැති මිනිස්සු නැද්ද? නේද? ටිකක් ධනෙ තියෙන කිරිහොද්දක් හදලා සම්බෝල හදලා කැකුළු බත් ටිකක් ව්‍යාගෙන කුස්සියේ වාඩි වෙලා එකට කනාය hina වෙනවා විහිළු කරනවා උදේ ඉඳලා හැන්ද වෙනකන් වෙච්ච දේවල් කියනවා කෝටි ගණන් සල්ලි තියෙන මිනිස්සු පරිප්පු වොන්චි හැම්බේකන් ඔක්කොම මේසෙ උඩ තියාගෙන ටීවී එක දිහා බලාගෙන කනවා දන්නෙත් නෑ කටපල්ලේ වැටෙනවා දන්නෙත් එක්කෙනෙකුට එක්කෙනෙක් කතා නැත සීනා පැහැදිලිද දරුවෝ එක්ක මව්පියෝ කතා නැහැ මව්පියොත් එක්ක දරුවෝ කතා නැහැ වරද කොතනද සල්ලි වැඩි වෙච්ච එක 99%ක් කෝටිපති මිනිස්සු සේරම ඉන්නේ වෝල්ට් පහේ බල්බ් දාපු පාරයිනේ කඩවල් වලනේ චයිනිස් හොටෙල්ද කොහෙද කියන්නේ ඒක රෑ 12ද 1ද වෙනකන් කලාමැදිරි එළි ලයිට් යට ඉඳගෙන මොනවද කනවයි කූරු ගහ ගහ කටේ ඔබා ගන්නවයි මොනවද ඒයි ගෙදර සතුට නැති අය එළියට බහිනවා කියන්නේ එළියේ සතුට හොයනවා නේද ඇත්තද හොඳට ඉල බලන්න සල්ලි වැඩි වෙන්න වැඩෙන වැඩි වෙන්න අග නගරයට කිට් වෙන මිනිස්සු දිහා බලන්න සමහර ඇත්ත වැඩ ඇරුණම කොයි වෙලාවෙද ගෙදර එන්නේ කියලා මොකද ගෙදර තමයි ප්‍රියතම කැදල්ල නේ සමහර ඇත්ත අම්මා හිතනවා නැත්නම් නෝනා හිතනවා අදත් මේ යෝදයා 12ට එකට આવොත් හොඳයි එතකන් වණි 16 නිදා ගන්න ඇයි නිකන් එනකොට මරුව එනවා වගේ ඒ යෝදයා දන්නවා ගෙදර කලින් ගියොත් අර යෝදි ස්ටාර්ටර් මැෂින් වගේ කත 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 ගාලා ආරම්භ කරන විත්තිය ඒ නිසා අනේ මේ ගෙදර මට අපායක් වගේ කියන අවස්ථා තියෙනවද නැද්ද ඉගෙන ගන්න දරුවෝ කියනවා හිතනවා මා එක්ක කියලා අපේ තාත්තා මැරෙනවා නම් කොච්චර හොඳද හාමුදුරුවනේ කියලා මගෙන් අහනවා මං අහනවා ඇයි පුතේ අපේ හාමුදුරුවනේ විභාගෙට තව මාසෙයි හිත එකලස් කරගෙන එක විදිහකට පාඩම් කරන්න මේ මිනිස්සයා දෙන්නේ අපේ හාමුදුරුවනේ මම නම් උදේ හවස ප්‍රාර්ථනා කරන්නේ මැරිලා යන්නේ කියලා. කමක් නැද්ද හාමුදුරුවනේ? එතකොට පංචානන්තර පාප කර්මයට අයිති වෙනවද අපේ හාමුදුරුවනේ? මං කව මා පුතා පංචානන්තර පාප කර්මය කියලා නම් මම කියන්නේ නැහැ. ඒ මොකද ඔයා තාත්තා මැරුවේ නැහැ. මරණය ප්‍රාර්ථනා කළා විතරයි. මා පුතා එහෙම හිතන්න එපා අද ඉඳලා. තාත්තට මෛත්‍රී හිතන්න පුතේ. පාප මිත්‍ර සේවනේ ඇති
ඒ පියා පතාගෙන හැටි පියාගේ වරදට පුතු හිත රිද්ද ගන්නෙ ඇයි පුතා පාඩම් කරන්න ගන්නකොට ඇස් පේන්නේ නැති කෙනෙක් වගේ ඉන්න භාවනා යෝගින්ටත් එහෙමනේ කියන්නේ පුතේ පාඩම් කරන්න පටන් ගන්නකොට කන් ඇහෙන්නේ නැති එක්කෙනෙක් වගේ ඉන්න පුතේ පාඩම් කරන්න පටන් ගත්තම කතා කරන්න බැරි එක්කෙනෙක් වගේ ඉන්න මගේ උපදේශනේ හරිද වැරදිද පුතුගෙ හිත තාත්තා නිසා රිදුනොත් මොනවා වුණත් පුතේ පියානේ හිතට කංගෝ පිළිගන්න බැරි විත්ති ඇත්ත මගේ පින්වත්ටි ඒ ගෙදර දෙව්ලොවද්ද සතර අපායද තව සැරයක් පින් නැති මේ බණ අහන පින්නතුනි හය දෙනෙක් හත් දෙනෙක් ගෙදරක ඉන්නවනම් හය දෙනෙක්ම ගෙදර දෙව්ලොවක් හදාගන්න හැදුවත් වැඩක්ද එක හාදෙක් ඉන්නවනම් නේද වාග්ගේවල එක්ක ආලවක යකෙක් හෝ ආලවක යකින්නි පැටියෙක් ඉන්නවමයි අර හය හත් දෙනාගේම සන්තෝෂේ නැහැ ඊළඟට ධර්මදේශනාවකට ගියා මං කෝ ඈත ඉන්න සිළු දනාව ළඟට ඇවිත් වාඩි වෙන්න මෙන්න ඈත මිනිහ කපිත් බනහන් දෙපාය කියාගෙන ආවා බලාතේ ඉන්න බෑ කසිප්පු ගත දැන් ගෙදර මිනිස්සු හරි සම්භාවනීය පිරිසක් උඹ වැදගත් විදිහට ජීවත් වෙන්නේ දැන් මට දුක අරය මාදිහා මූණ බලනවා බිම් බලා ගන්නවා ඇයි ඒ ලැජ්ජාව අනේ අපි අපේ හාමුදුරුවන්ට ගෞරවයක් කළාවත්ද පස්සේ මම හිත හැදුවා මං කව මේ වගේ ඇත්ත තමයි බණ ඉගෙන ගන්න ඔබතුමා මං අහන ඒවට මට උත්තර දෙන්න කියලා මං දිගටම කියා කිව්ව පංච ජාති සතං යක්කෝ මත් පැම්බීමේ ආදීනව ආත්ම 500ක් යක්ෂයෝනිව කුමදනා එහෙයි හාමුදුරුවනේ අපරාධ කියන්නේ හොඳ නැහැ. ඒ අතර හිටපු අනිත් මිනිස්සු ඕව් කිව්වා. අර යෝධයා කිව්වා. මං කව බලන්න සියලු දෙනාට වඩා මෙයා හොඳයි. බීපු නැතිවෝ ඕව් කිව්වා. හොඳටම බීපු හාදයා පංච ජාති සතන් යක්කෝ පංච ජාති සතන් සුනෝ ආත්ම 500ක් සුනක වෙලා උපදිනවායි කිව්වා. ඒයි හාමුදුරුවනේ කිව්වා. මිනිහා දන්නවා ගති නියතයි කියලා. ගති නියතයි කියන්නේ මලාට පස්සෙත් එහෙ තමයි. මිනිහා පිළිගත්තනේ අවංකෝ. මිනිහා බන දන්නවා. උම්මත්තක අනත්තාට සුරාපානස්ස දෝෂක. මේ තියෙන්නේ දෙමන් හන්දියේ සිට යා යුතු ගමන් මඟට අවැසි කලමන එකතු කරගන්න මේ ජීවිතේ සොම්නස උපදන් දෙ ලැබෙන එකක් නෑ අපිට. දැන් ඔබට තේරෙනවා සතුටුදායක දේ ළඟ උඩ පනින්න දෙයක්වත් නෑ දුක් සහිත දේ ළඟ වැටෙන්න දෙයක්වත් නැහැ. වේරංජ බමුණට තුන් මාසේ ගත වෙනකොට සිහිපත් වුණා මම ආරාධනා කළ විත්තිය. තුන් මාසේ බහොඳට උපතන් කළා. ඒ උවටන් කරනකොට 500ක් දෙනෙකුගේ ආහාර පාන හුඟක් හම් වෙනවා. ඇවිදින්නේ හිඟන්න පිරිසක් ඇවිදින් අර ආහාර වලින් තෘප්තිමත් වෙලා ගඟ ළඟට ගිහිල්ලා කෑ ගහනවා හූ කියනවා උඩ පනිනවා ප්‍රීති වෙනවා. ඒ මියුරු ආහාරම ලැබෙන උතුමන් වහන්සේලා ආහාර නැති කාලෙත් එක විදිහයි ඇති කාලෙත් එක විදිහයි මිනිස්සු ජීවිතේ හදා ගන්න ඕනේ තත්වෙයි සබ්බත්වේ සප්පුරිසාච්ඡ ජන්ති නකාම කාමාලපයන්ති සන්තෝ සුඛේන පුත්තාත්වා දුකේන නොච්චවචං පණ්ඩිතා දස්සයන්ති කියලා මම මගේ ධර්මදේශනාවට මාතුකා තැබුවේ ඒ කාරණේ පින් නැති ඔබට විග්‍රහ කොට අවසන් කරන්නයි